අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිට බලය සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ජවිපෙ පහදයි දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා දැයි සැකයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. 2015 වසරේ මහමැතිවරණයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ වසර 4 මාස 6ක කාලය අදින් අවසන් වීමත් සමග 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව හිමිවනවා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා හට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි වාර්තා වන්නේ. 2015 වසරේ මහමැතිවරණයෙන් පත්ව පාර්ලිමේන්තුවේ වසර 4 මාස 6ක කාලය අදින් අවසන් වීමත් සමග ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එම බලය හිමිවනු ඇති. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හොත් පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඡන්ද විමසීම අප්‍රේල් මාස 23 25 අතර දිනයකදී සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. භාරකාර ආණ්ඩුව යටතේ බලතල පැවරි ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතුරුද අහෝසි වෙනවා. එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට අධික සංඛ්‍යාවකට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපද අහිමි වන බවයි වාර්තා වන්නේ. මෙවර මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනය බල පැවැත්වෙන අතර සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක්. ගම්පහ, කොළඹ, දිගමඩුල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, යාපනය, කෑගල්ල, කළුතර, මඩකලපුව, මහනුවර, මාතර, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කුරුණෑගල, වන්නි සහ ගාල්ල යන මැතිවරණ කොට්ටාෂ සඳහා තෝරා පත්කර ගනු ලැබිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196ක්. සුදුසුකම් ලබන සංඛ්‍යාව හා ඉතිරිය මත හිමිවන මුළු සභික සංඛ්‍යාව 160ක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96-4 ව්‍යවස්ථාව අනුව සභිකයින් 36ක් තෝරාපත් කරගනු ලබනවා. ඒ අනුව සභිකයින් 196 දෙනෙකු ජනතා ඡන්දයෙන් තේරීපත් වන අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සඳහා අවස්ථාව හිමිවනු ඇති. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට යොදාගනු ලබන සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරු 7ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි. මහමැතිවරණය සඳහා තරඟ කිරීම සඳහා යොදාගනු ලබන සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යළි අද පස්වරු 7ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. නව සංධානීය ව්‍යවස්ථාව හෙට දිනේ නෙළුම් පොකුණ රඟහලේදී එළි දැක්වීමට නියමිත අතර මේ වන විට සමගී ජනබලවේගය සමග සංධාන ගතවීමට එකඟත්වය පළ කළ පක්ෂ සමග අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමද හෙට දිනයේ සිදු කෙරෙනු ඇති. සමගී ජනබලවේගය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වන අලියා සලකුණ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සලකුණ වන හංසයා සලකුණද මේ වන විට යෝජනා වී තිබෙනවා.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයේ දරන සමගි ජන බලවේගයට හංසයා ලකුණ යොදාගන්නේ නම් හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එම ලකුණ සිය පක්ෂයෙන් ඉවත් කරගත යුතු වෙනවා. අලියා ලකුණ ලබාගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේද එම ලකුණ අතහැර වෙනත් ලකුණකට යා යුතුයි. එසේ සිදුවොත් පමණක් අදාළ ලකුණු දෙකෙන් එක් ලකුණක් සමගි ජන බලවේගයට ලබාගත හැකි අතර අද දිනේ සියලු ගැටලු විසඳගන්න බවයි පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. මේ අතර මෙතෙක් පැවති සියලු මහමැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා සල්කුණින් පමණක් ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉර්වන් විජේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාමාන්‍ය ඩීඑස්ඒ නායක මැතිතුමත් පළමුවෙනිට තරං කෙරුවේ ඇතාගෙන්. ඊයින් පස්සේ 1952 තමයි එක්සත් ජාතික පක්ෂය අලියා කියන ලාංඡනේ අරගත්තේ. ඒකත් ගත්තේ එතුමා ගොඩක් අහදාන දෙවියෙක් තමයි සමන් දෙවිය. සමන් දෙවියන්ගේ වාහනයක් අලියා. ඒ සමන් දෙවියන්ගේ ගමන යන්නට ඕන කියන චේතනාවෙන් තමයි අලියා කියන ලාංඡනේ උදාගත්තේ. තෙවැනි ලොකු ඉතිහාසයක් තියෙන දැවැන්ත පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. මේ රටේ බෞද්ධයන් සතෙක් අහදානවා නම් ආදාන්නේ අලියව. මොකද පෙරහැරේ ආවිදින්නෙත් අලියෝ, කරුණුව ගෙනියන්නෙත් ඇතා. හින්දු ආගමිකයන්ටත් මං හිතන්නේ ගණේෂ් දෙවියන් ආදානකොට ඒගොල්ලන්ටත් මතක් වෙන්නේ අලියව. කොළපාට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘෂිකර්මයේ සංකේතයක්. මුස්ලිම් අයටත් ස්වර්ගයේ සංකේතයක් හැටියට තමයි ඒගොල්ලන් ඒක දකින්නේ. ඉතින් මේ වගේ ජාතීන් සියලු දෙනාටම මේ පක්ෂයේ යම්කිසි මේ ලාංඡනයත් සමග බැඳීමක් තියෙනවා. හංසයා කියන ලාංඡනයත් පසුගිය ජනාධිපතිවරණවලදී අපි හංසයාගෙන් තමයි ඉදිරිපත් වුණේ. ඉතින් ඒකත් අපේ පාක්ෂිකයන්ට දැන් පුරුදු ලාංඡනයක් වෙලා තියෙනවා. නමුත් මහමැතිවරණ සියල්ලක්ම අපි හැම වෙලේම තරණ කරුවේ අලියා. නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ නොවැම්බර් මස මුල බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබෙ 2015 අගෝස්තු මාසයේ. මේ පාර්ලිමේන්තුව කාලය අවසන් වෙද්දී තියෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දෙක. සැප්තැම්බර් මාසේ මැද නාම යෝජනා කැඳවලා, ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩ කරලා, නොවැම්බර් මාසේ මුල ඡන්දෙන්නු. එනම් මේ නියමිත පරිදි පාර්ලිමේන්තු ඡන්දෙන්න ඕන කවද්ද? නොවැම්බර් මාසේ මුල. එනම් මේ මාර්තු දෙක රැය, ඒ කියන්නේ සඳුදා රැය මොකද්ද වෙන්නේ යන්නේ? පාර්ලිමේන්තු කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපති ගාවට එනවා. දැන් නොවැම්බර් මාසේ එන්න ඕන ඡන්දේ මාර්තු මාසේ ගන්නියේ. අපටත් වඩා හොඳට ආණ්ඩුව දන්න මොකද්ද? පහු වෙන්න වැඩේ කොහොකෝ උච්චාරණය. එහෙම නෙවෙයිද? මේ ඡන්දෙදි ආණ්ඩුව ලියවිලා ඉවරයිද? දැන් ඕන මොකක්ද? ආණ්ඩුව ජනතාවට එරෙහි විනාශකාරී ප්‍රතිපත්ති කටයුතු කරන සූදානම් නම් අන්නේ ප්‍රතිපත්ති වලට එරෙහිව පාර්ලිමේන්තුව හඳුනාගන්න, ඒවා එළිදරව් කරන්න, ඒවා පරාජයපත් කරන්න සමත් වෙන විපක්ෂයක් අපි නිර්මාණය කරන්න. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ රෝල් එකක් කරන්න බෑ. හැරිසන් නැගිටින ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න. නැගිටිනකොටම අනිත් පැත්තේ වීඅලි මණ්ඩලෙ කියන ටක් ගලවාඩි. ලක්ෂ්මන් කිරියල්ල නැගිටිනවා. හයිවේ කියන ටස් ගලවාඩි. අකිල විරාජ් නැගිටිනවා. ටැප් ටැප් කියන වාඩි. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන හීලෑ වුණු යටත්තුණු විපක්ෂක නායකත්ව දෙන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් බැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී ශ්‍රී දළදා සමිඳුන් බැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගුඩ ශ්‍රී ඥානරතන මහනාහිමි පාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. එතුමා තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත සිය ස්තුතිය පුද කරන අතර එසේ කිරීමෙන් වළකින ලෙසත් පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බවත් වැඩිදුරටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
යනුව ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනය සිදුවන අතර එසේ සිදු නොකරන ලෙසයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කිසි දිනක මැතිවරණයෙන් පරාජය නොවූ තම එළඹෙන මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබමින් සිය ප්‍රතිපත්ති සහ දර්ශනය ඉදිරියටත් ගෙන යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එය අද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී විවෘත කරනු ලැබුවා. තමුන්නාංශලා පොළොන්නරුව ජනතාව විදියට අපි කිසි විටකත් පැරදිච්ච මිනිස්සු නෙවෙයි, අපි හැමදාම දිනපු මිනිස්සු. ඒක නිසා මම නායකත්වයේ ගත්ත කිසිම දෙයක් තමුන්නාංශලා මම පරාජය කළෙත් නැහැ, තමුන්නාංශලා මාව පරාජය කළෙත් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය තමුන්නාංශලා අපි අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක්, වාර්තාගත ජයග්‍රහණයක් අපි ලබනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නොවේ. දැන් අපි යන්නේ ආත්ම ධෛර්යයෙන්, ආත්ම ශක්තියෙන් ඉලක්කයක් කරා තමයි අපි යන්නේ. දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. පරක්කම සමුද්‍රයේ දියකාව ඉන්නවනේ හරියට. එතකොට මේ දියකාව හැම වෙලෙම බලන්නේ එහෙම ගිහිල්ලා මාළුවෙක් අල්ල ගන්නවා. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළුව අරගෙන ගලක් උඩට ගියා. ගලක් උඩට ගිහිල්ලා එයා කන්න පටන් ගත්තා විතරයි එක පාරටම දියකාව දන්නේ නැහැ. උකුස්සෙක් ආවා උඩ ඉඳලා, උකුස්සෙක් ඇවිල්ලා දියකාවගේ කටේ හිටපු මාළුවා මෙහෙම කරනකොට අරගෙන යන්න ගියා. ඉතින් ඒ වගේ මේ අපි ගහන ගෑවිල්ල උකුස්සෝ ගහනා වගේ තමයි ගහන්නේ. ඒකයි. සමගි ජන බලවේගය මේ වන විට රටේ ලියාපදිංචි පක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ බතුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් සමගි ජන බලවේගය කියන්නේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංධානය. වෙනදට අපි අහලා තියෙනවා අර පෙරමුණ, මේ සංධානය, මේ හවුල, අර හවුල කියලා. ඒ හවුල් ඔක්කොම හැදෙන්නේ ඡන්දෙට විතරයි. නමුත් අද බොහොම සතුටින් කියන්නට කැමති එක්සත් ජාතික පක්ෂයේ ඇතුළත් වුණු දැවැන්ත බලගතු සංධානය සමගි ජන බලවේගය හැටියට අද නිත්‍යානුකූලව ආරම්භ කරලා අපි දෙවෙනිදා පෙරවරුවේ 9ට නෙළුම්පොකුණ ස්ථානයේදී එළි දක්වනවා අපේ රටේ ජව සම්පන්නම, ශක්ති සම්පන්නව දේශපාලන බලවේගය. කල් මරමර ඉන්න බෑ. කකුලින් අදින ක්‍රමවේද තුල අපිට හිර වෙලා ඉන්නට බෑ. මම ලෑස්ති නැහැ අපට සිදු වුණු ඒ බරපතල ප්‍රශ්නය නැවත නැවතත් නිර්මාණය කරලා මෙතුමන්ලා අනාථ කරන්නට, තමුන්නාන්සලා අනාථ කරන්නට. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වුණා. මේ ව්‍යායාමයේ ඉලක්කය මොකක්ද? තමන් බලාපොරොත්තු වෙන ප්‍රත්‍යුපකාරී සේවාව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම. මම එතන පාවිච්චි කරා ප්‍රත්‍යුපකාර, ප්‍රතිඋපකාර. උපකාරය ලැබෙනවා ජනතාවගෙන්. ඒ ලැබෙන උපකාරය තමයි ඉතාමත්ම වැදගත් රාජකාරියක් වීම උදෙසා ලැබෙන මහජන නියෝජනය. දකුණු කොරියාවේ සිට අද අලුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් බීකමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත රෝගීන් සිව් දෙනෙක් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මාරාන්තික COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමග ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ආසාදිතයින් වාර්තා වනවා. චීනින් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් වන අතර අද පෙරවරුවේ එහි සිටි ශ්‍රී ලාංකිකයින් 137 දෙනෙකු දිවයින පැමිණ තිබෙනවා.
මෙලෙස දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ ශරීර උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ විසින් ඔවුන් ප්‍රතිකාර සඳහා මීකමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට COVID-19 වෛරසය ආසාදිතයයි සැකකෙන රෝගීන් සිව් දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හා යුරෝපීය ජාතිකයෙකු ඒ අතර වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ වාර්තා IDH රෝහල වෙත යොමු කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය සාජ් මෙන්ඩිස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දකුණු කොරියාවේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ වෛරසය මේ වනතෙක් ආසාදනය වී නොමැති බවයි. මේ අතර ලොව පුරා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2975 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,584. ඒ ගත වූ පැය 24 තුළ චීනයේ නව මරණ 35ක් හා ආසාදිතයින් 573 දෙනෙකු වාර්තා වීමන් සමගයි. එසේම ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 586 දෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වනවා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,736ක් වන අතර ජීවිතක්ෂිරපත් පුද්ගලයින් සංඛ්‍යාව 17ක්. පවතින තත්ත්වය හමුවේ සියලුම පුරවැසියන්ට හැකිතාක් නිවෙස් තුළට වී සිටින්නයි දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා. ඒ අනුව අද දින දකුණු කොරියාවේ ආගමික ස්ථාන වසා දැමීමට එරට රජයේ කටයුතු කර ඇති අතර බැතිමතුන් බොහෝ දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ ආගමික වතාවන් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 650ක් වන අතර මරණ සංඛ්‍යාව 17ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද සමස්ත ඉතාලියටම නිවාඩු දවසක්. නමුත් ඒ ඉතාලියේ සමස්ත නිවාඩුව මේ ඉතාලි වැසියන්ට විඳගන්න අද අවස්ථාවක් නැහැ. මේ ආකාරයට මේ ජන ජීවිතය වෙනස් කරන්න තරම් මේ කොරෝනා වෛරස් වසංගතය දැන් ඉතිරියට පැමිණලා තියෙනවා. විශේෂයෙන්ම ඉතාලි වැසියන් තමන්ගේ නිවසේට කොටු වෙලාද කොරෝනා වෛරස් වසංගතයේ භයානකකම ඒ ආකාරයට තමයි මේ ඉතාලියේ දකින්න ලැබෙන්නේ. ඉරානයේද ආසාදිතයින් 593 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගලයන් 43 දෙනෙකු හට දිවි අහිමි කරමින්. ජපානයෙන් වාර්තා වන COVID-19 වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 940කට ආසන්න වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්. පැමිණි සිටින්නේ ජපානයේ සුපිරි වෙළඳ සාපේ සංකීර්ණයකට දැනට පවතින කොරෝනා ආසාදිත තත්ත්වය හේතුව නිසා මේ ස්ථානයේ ජනතාව බහුල වශයෙන් ගැසෙන ප්‍රදේශයක් වුණත් මේ වන විට ජනතාව ඉතාමත්ම ස්වල්ප වශයෙන් ගැසෙන ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ජපානයේ සියලුම වෙළඳසැල්වල පාහේ සනීප ආරක්ෂක භාණ්ඩ මුඛාවරණ වැනි දේවල් අසමින් පවතිනවා. මේ හේතුව නිසා ජපාන රජය තීරණය කර තිබෙනවා පාසල් වසා දැමීම සඳහා. ඇමරිකා එක්සත් ජනපදයේද අදාළ වෛරසය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වනවා. ඒ අනුව එරටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60ක්. රටේ ඉදිරි ආරක්ෂාව සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංචාරක සීමා පනවා තිබෙනවා. ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින්ට ඇමරිකාවට ඇතුළු වීම සීමා කර ඇති අතර ඉතාලියේ හා දකුණු කොරියාවේ වෛරසය ව්‍යාප්ත වූ ප්‍රදේශ වෙත සංචාරය නොකරන ලෙසයි බලධාරීන් එරට පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ. කෙසේ වෙතත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටින්නේ රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව කලබල නොවිය යුතු බවත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඇමරිකාව සූදානම් බවයි. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදු වූ පළමු මරණය වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේද අදාළ වෛරස් ආසාදිතයින් 26 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වන අතර ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ඉවත් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම පවතින තත්ත්වය හමුවේ ලෙබනනයේ සීලම් පාසල් හා විශ්වවිද්‍යාල මාර්තු මාස 8 දක්වා වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනෙකු පිළිබඳව ලෙබනනයෙන් වාර්තා වීමත් සමගයි. ලෝක කාන්තාදිනයට සමගාමීව පැවති සියත කාන්තා වැඩමුළුව අද පෙරවරුවේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ලෝක කාන්තාදිනයට සමගාමීව පැවැත්වෙන ෆෙම් සමගින් සියත කාන්තා වැඩමුළුව අද පෙරවරුවේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩමුළුව සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. ප්‍රවීණ සම්පත්තායකින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුවට සහභාගී වූ කාන්තාවන්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමට අවස්ථාව උදා වුණා. වැඩමුළුව පැවැත්වෙන අතරතුර නිරන්තරයෙන් වටිනා ගෘහ විදුලි උපකරණ දිනා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අවසන් මහ දිනුම් මැදීමෙන් ඩෙමක් චතුරපැදියක් සහ සිංග ජියෝ 260 ශීතකරණයක් දිනා ගැනීමට වැඩමුළුව සඳහා සහභාගී වූ කාන්තාවන්ට හැකි වුණා.
දැන් සියත පිටිය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක් දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කළා. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කමෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.